අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රදමේ නවදහනේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාකිස්තානු අගමැති ජනපති සහ විපක්ෂ නායකයතුළු පිරිසක් හමු වෙයි දෙදින නිල සංචාරය නියම කළ පාකිස්තානු අගමැතිවරයා දිවයිනෙන් පිටත්ව යයි श्री लंका वटे एरही योजना वलिए जिनीवा मानव हिमिकाम कमिसमेदी साक्षात्कार वटे अमेरिका में नुत योजना वलिए टे सहाय इंडिया व थवमत गोलुवतराकी पास्कु कमिसमें निर्देश हरा हां मेरा टे सिंहल बाउद्ध इन पास्कु प्रहारे एल्ले कल बावटे सक्सिती है किताब त्यक उदावेला आज की रिपार्श्वेन प्रकाश्यक पास्कु कमिसम पिलिबंदव हिटपु जनपति मैत्रीगेन विमसु विट माध्यट दुन पिलितुरे පාස්කු ප්‍රහාරයට සැබෑ වගකීම් යුත්තා තවමත් නිදැල්ලේ ජවිපෙන් චෝදනා අපිට චෝදනා නැහැ UNPA කියයි වාර්තාව අසම්පූර්ණයි සමගි ජන බලවේගය කියයි වාර්තාවෙන් කියන වැරදිකරුවන්ට නිසිදඬුවම් ලැබෙයි රජයේ බලපෑමක් නැහැ ෂෙහාන් පවසයි ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් කිලෝමීටර් 800ක් ගෙවාගෙන මඩ කලුපේ ඉඳලා එන්නේ ඇඳුනුත් මැදගෙන ප්‍රශ්න අහන්න ඒත් ප්‍රශ්න අහන්න විදිහක් නැහැ විපක්ෂෙන් චෝදනා අවුරුදු පහක් පොල් ගෑවද ආණ්ඩුවෙන් පිළිතුරු කොරෝනා එන්නත් කරණයක් අතරතුර නාරාහිම් පිට උණුසුම් තත්ත්වය ප්‍රථමයෙන් දේශීය පුවත් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පසුරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. දිවයිනෙන් පිටත්ව යාමට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකටද අත්සන් තබනු ලැබුවා. අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක් වුණා. එම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හෝමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයින් දෙදෙනා අදහස් හෝමාරු කරගත්තා. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සීලක්කේ බව නායකයින් ප්‍රකාශ කළ අතර පාකිස්තානයේ කෘෂි ආර්ථිකයේ බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තානයේ මෙරට අපනයන ශාස්ත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන අතර දෙරට අතර වෙළඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම කොවිඩ් වසංගත මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්තාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා දෙරටේ සංචාරක ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනද අදහස් පළ කර තිබෙනවා. එමෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමු වුණා. මෙතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙරටට පැමිණි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහමඩ් කුරේෂි මහතා අද පෙරවරුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබෙනවා. එෙහිදී දෙරටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වයන් මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කර තිබෙනවා.
එමෙන්ම වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාකිස්තානු වෙළඳ අමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද දින වෙළඳ අමාත්‍ය අංශයේදී පැවැත්ුණා. මෙම සාකච්ඡාවේදී දෙරට තුල අපනයන සංවර්ධන මණ්ඩල හරහා සිදු කිරීමට නියමිත වෙළඳ කටයුතු පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කරන ලද අතර දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. මෙතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා සමග මෙරට නිල සංචාරයට පැමිණ සිටි දූත කණ්ඩායමේ නියෝජිතයෙකු වන පාකිස්තානු සංචාරක අමාත්‍ය සාහෙඩ් සුල්ෆිකාර් අබ්බාස් බකාරි මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද සංචාරක අමාත්‍යංශයේදී පැවැත්ුණා. එෙහිදී ඊයේ දින අත්සන්කල සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුව ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරුන් එකඟතාවයකට එළඹුණා. සියලු හමුවලින් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ඊයේ දින කතානායකවරයාට ලබා දුන් අතර ඉන් අනතුරුව එම වාර්තාවේ කරුණු පිළිබඳව රටපුරා තොරතුරු පැතිර ගියා. වාර්තාවේ නිර්දේශ සහ නිගමන පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර ඇති අතර අස්කිනි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකක අධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මුල් වූ පාර්ශ්ව ගැන කොමිසමේ අවධානයක් යොමු වී නොමැති බවයි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි පිටපතක් ඊයේ දින කතානායක මහින්දයාප අබේවර්ධන මහතා වෙත ලබා දුන්නා. මෙහි සම්පූර්ණ වාර්තාව පොත් පහකින් සහ පිටු ලක්ෂයකින් පමණ සමන්විත වන බවයි පොජ්ජ ගලබඩත්තේ ඥානසාර හිමියන් ඊයේ දින ප්‍රකාශ කළේ. මෙම කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණුවලට අනුව නිර්දේශයන් 10ක් පිළිබඳව බොහෝ දිනෙකුගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මෙහිදී පාස්කු ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජි ජයසුන්දර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් යනායට අපරාධ නඩුවක් ගොනු කළ හැකිද යන්න පිළිබඳව සුවබල්න ලෙසට පාස්කු කොමිසම නීතිපතිට නිර්දේශ කර තිබෙනවා. මේට අමතරව හිටපු ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යනායට එරෙහිවද අපරාධ නඩුවක් ගොනු කිරීමට තිබෙන හැකියාව සුවබල්න ලෙසටයි නිර්දේශ වී තිබෙන්නේ. මෙම පාස්කු කොමිසමේ අවසාන නිගමනයන් 10ක්ද දක්වා තිබෙනවා. ඒ අතරින් නිගමනයන් කිහිපයක් මෙසේයි. එහි නිගමනයන්ට අනුව අප්‍රේල් 21 ප්‍රහාරයේ මූලිකව සිදුවන්නේ වහබ් දෘෂ්ටිවාදයේ හා තෞහීද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමිය, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමිය ශිෂ්‍ය ව්‍යාපාරය සහ තෞහීද් කණ්ඩායම් වැනි සංවිධාන හා IS සංවිධානයේ ක්‍රියාකාරකම් හා දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානයේ වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් බව කොමිසම නිර්දේශ කරයි. බොදු බල සේනා සංවිධානයේ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශ කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාව නිගමනය කර ඇත. රිෂාඩ් බදියුදින් මහතා සම්බන්ධයෙන් 22 පරිච්ඡේදය දක්වා ඇති තම කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු කාරණයක් ලෙස කොමිෂන් සභාව හඳුනාගෙන ඇත. එම වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලින්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳ සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් වාර්තාවේ සම්පූර්ණ වාර්තාව නීතිපති වෙත බහර දීම ඉතා යෝග්‍ය බවයි පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ. මේ අතර පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින් දැනුවත්ව නොසිටි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවත් එසේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක ඇමති ලෙසවත් පත් කර නොසිටි බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ට මෙම ප්‍රහාරයේ කිසිදු වගකීමක් පවරන්න නොමැති බවත් මෙම තත්ත්වය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හිටපු අගමැතිට හෝ හිටපු අමාත්‍යවරුන්ට හෝ පැවරී නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර මෙම පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් කරමින් අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකක අධිකාරී පොජ්ජ නාරම්පණාවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයට මුල් වූ පාර්ශ්වයන් ගැන කොමිසමේ අවධානයක් යොමු වී නොමැති බවයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිදු කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ වෙන විට එළියට අවිලා තියෙනවා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වුණේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද, මීට වගකීවුත්ව කවුද, ඒ වගේම මේ සඳහා අනුබල දුන්න පිරිස කවුද, ඒ වගේම මේ අන්තවාදය ප්‍රවර්ධනය වුණ
පසුබිම කුමක්ද ඒ විතරක් නෙමෙයි එවැනි අන්තවාදී ව්‍යාපාරයන් මෙහෙවන පිරිස හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීම සඳහා මේ කමිෂන් සභාවෙන් අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියන විශ්වාසයක් අපට තිබුණේ නමුත් ඇත්තෙම දැන් මේ වාර්තාව දිහා බැලුවාම මේ එක්තරා විදිහක මේ රටේ හිටපු ජනාධිපතිවරයා ඒ වගේම පොලිස්පතිතුමා එම යාදී පිරිස තමයි මෙහි වගකී යුතු බවට අදපත් වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් ගත්තාම බුදුබල සේනා සංවිධානය වැනි සංවිධාන තහනම් කරන්න මෙහි නිර්දේශ කරලා තියෙනවා එක පැත්තකින් ගත්තාම මේ බුදුබල සේනා සංවිධානයේ තමයි මේ අනතුර රටට පෙන්නලා දුන්නේ ඒ නිසා අද වෙනකොට මේ අනතුර පෙන්නපු පිරිසත් ඒ වගේම වගකීම් පෙරහැරියයි කියන හිටපු ජනාධිපතිතුමා පොලිස්පතිතුමා ආදී ඒ පිරිසත් අද චූදිතයන් බවට වරදකරුවන් බවට පත් වෙලා තියෙනවා නමුත් මේ සඳහා පසුබිමේ හිටපු මෙවැනි අන්තවාදී සංවිධාන ප්‍රවර්ධනය කරපු ඒවට අනුබල දුන්න ඒ වගේම මාවනැල්ල බුදු පිළිම කැඩීම් ආදී මේ විදිහේ ම්ලේච්ඡ කටයුතු මෙහෙවපු පිරිස පිළිබඳ මෙහි ඇත්තටම වැඩි අවධානයක් යොමු වෙලා නැහැ ජාත්‍යන්තරය තුල සමහර විට හිතන්න පුළුවන් මේ ලංකාවේ සිංහල බෞද්ධයෝ තමයි මේ ප්‍රහාරය කළේ කියන තැනට සමහර විලාවට වැරදි ආකල්පයක් ලෝකයේ තුල නිර්මාණය වෙන්න පුළුවන් ඒ නිසා ඇත්තෙම මේ ජනාධිපති කමිෂන් සභා වාර්තාවෙන් මේ රටේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉටු වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් අපට තියෙනවා මෙතර පාස්කු කොමිසමේ වර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකණින් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ වර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා තැහැර කාලයක්. ඉන්පසු ජනාධිපතිතුමා ඒ පරීක්ෂණ වර්තාව පිළිබඳ පරීක්ෂා කරලා නිර්දේශනිකුත් ගන්න කැබිනට් මණ්ඩලයේ අනු කමිටුවක් පත් කළා. මේ අනු කමිටුව පිළිබඳ විශේෂයෙන්ම කාර්දිනල්තුමා ප්‍රකාශ කරපු දේ දැන් කවුරුත් දන්නවා. ඒ නිසා මෙම වර්තාව සමගි ජන බලවේගයේ විදියට අපි අසම්පූර්ණ වර්තාවක් ලෙස හඳුන්වනවා. අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව මූලික වුණු සියලු දෙනාම හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. පාසුකු පහරය සම්බන්ධව යහපාලන ආණ්ඩුවේ ඒ තිබිච්ච යම්කිසි වැරද්දක් නිසා එයට අවස්ථාව ලැබුණා මේ පාසුකුහරය සිද්ධ කරන්න. හැබැයි පාසුකුහරය සිද්ධ කරේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. යහපාලන ආණ්ඩුවේ යම්කිසි අතපසුවීමක් නිසා මේ සිද්ධ වෙච්ච කාරණාවට එදා යහපාලන ආණ්ඩුවෙම තමයි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකුත් ඒ වගේම මේ ජනාධිපති කමිෂන් එක පත් කරේ පාසුකුහරය සම්බන්ධව. එදා පාසුකුහරය විකුණලා බලයට ආපු ආණ්ඩුව මේ පාසුකුහරය සම්බන්ධයෙන් මෙරටේ කිසිදු දෙයක් කරලා නැහැ කියන එක විශේෂණ ප්‍රකාශයක් හැටියට කරන්න. මේ අය නිකන් මේ අනුන්ගේ ගෑනුන්ට අයිති කියන කතාවක් තමයි දැන් කියාගන්නේ මේ අය කරේ පාසුක පහරෙන් තමුන්ගේ බලය තර කරගත් එකයි කරේ ඒක පාවා දීලා එක සහතිකයක් අපිට දෙන්න පුළුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා වැරදි කරුවන් බවට පත් කරන සහ ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න යෝජනා කරන සියලුම දේවල් කිසිම සැඟවීමකින් තොරව සිදු වෙයි කාදිනල්තුමා විසින් මෙම වාර්තාව විශ්ලේෂණය කරන්න ඇමතිවරුන්ගෙන් සම්බන්ධිත කමිටුවක් පත් කිරීම ගැන විවේචනාත්මකව කතා කරලා තිබ්බා මං හිතන්නේ උන්වහන්සේගේ සැකයක් පවතිනවා නම් මේ සැකය පිළිබඳ සාධාරණ වැරදි පූර්වාදර්ශ රටේ තියෙන හින්දා අපිට ඒ ගැන මුකුත් කියන්න බෑ හැබැයි ඒ කැබිනට් අනු කමිටුව පත් කිරීම පාස්කු ප්‍රහාරයේ තොරතුරු සැඟවීමක් කියන කාරණා පිළ දෙක එකට යාවෙන්නේ නැහැ. ඉඳ අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් දඩුවම් ලබා දීමකුත් සිදු වෙයි. අධිකරණමය කටයුතු සිදු වෙයි. ස්වාධීනමය පරීක්ෂණ සාධිකරණ කටයුතු සිදු වෙයි. කිසිම බලපෑමක් ගිය ආණ්ඩුව කරා වගේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමස්ත රටේ ජනතාව කුතුහලයෙන් බලාගෙන හිටියේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය කොහොමද සිද්ධ වුනේ? කාගේ උමනාවටද සිද්ධ වුනේ? කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ? හස්තය මොකද්ද? අදෘශ්‍යමාන හස්තය කවුද? මේකට විදේශීය බලපෑමක් තිබුණාද? දේශීය සංවිධානයක බලපෑමක් තිබුණාද? අන්න ඒක තමයි මේ වර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වෙච්ච වැදගත්ම කාරණා. නමුත් වර්තාවේ කිසි තැනක එවන්නක් පිළිබඳ කිසිවක් සඳහන් වෙලා නැහැ. මොකද සභාව උත්තරකාරය තාම සැඟවිලා තියෙන්නේ. කොමිසම වර්තාවේ කිසි තැනක මේ සභාවක උත්තරකරුවා කවුද කියන එක විලිදරව් නොවීම නිසා ඇත්තවක උත්තරකාරයා තවම නිදැල්ලි. මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැහැදිලිවම පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කියන්න ඕනේ. ඒක මෙරටේ ජනතාව කවුරුද දන්න දෙ? ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ ඒ ආණ්ඩුවේ තිබිච්ච දුබලතාවෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකීම පුද්ගලයන්ට දඬුවම් දීම කියන එකේදී නිශ්චිතව
කාටද දඬුවම් දෙන්නේ කවුද මේක නීති ඉස්සරහට ගෙනල්ලා දඬුවම් පමුණුවන්නේ කාටද කියන එක මෙහි හෙළදරව් වෙන්නේ නැහැ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ලේ විසින් ශ්‍රී ලංකාවැතුළු රටවල් 9කට එරෙහිව සකස් කළ යෝජනාවලිය අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ කරුණු ගණනාවක් එහි ඇතුළත් වනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබාගත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආපසු හැරවීම බහුතර ජාතිකවාදී ආකල්ප හා සිවිල් සමාජයට එල්ලවඩ බලපෑම් කොමිෂන් සභාවල ස්වාධීනත්වයේ ගිලිහී යාම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාලත් පිරිස් රාජ්‍ය සේවයට එක්කර ගැනීම වැළැක්වීම චෝදනාවලට ලක් වූ එම පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක සීමා පැනවීම සිදු කළ යුතු බව මිෂෙල් බැච්ලේ ඉදිරිපත් කළ යෝජනාවලියේ කරුණු අතරට ඇතුළත් වනවා මේ අතර 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සම සත්කාරකත්වයේ සැපිය වූ රටවල් 6ක් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි ඒ සඳහා බ්‍රිතාන්‍ය කැනඩාව ජර්මනිය මොන්ටිනීග්‍රෝ උතුරු මැසඩෝනියාව මලාවි රාජ්‍යයන් එක්ව සිටිටවා එම යෝජනාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි කරුණු ඇතුළත්ව ඇති අතර අදාළ යෝජනා සඳහා ඉදිරියේදී ඡන්ද විමසීමක් පැවැත්වීමටද නියමිතයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය අද අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව අතීත හිංසනයන්ට වගවීමක් නොමැතිවීම පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවයි එසේම මෙම සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවලට සහය දෙන ලෙස සියලු හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබුණා එමෙන්ම න්‍යෂ්ටික අවි සහ රසායනික අවි භාවිතයට එරෙහිව ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කළ යුතු බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම සැසිවාරය අමතමින් ප්‍රකාශ කළා රුසියාව චීනය වෙනසුලාව නිකරකුවාව කියුපාව ඉරානය සිරියාව උතුරු කොරියාව ඇතුළු රටවල් වලට එරෙහිව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සැසිවාරය අමතමින් චෝදනා කර තිබුණා මැඩම් ප්‍රෙසිඩන්ට් මැඩම් හයි කමිෂනර් ඩිස්ටිංග්විෂ් ඇම්බැසඩර්ස් ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් මේ අතර ජගත් මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ අමතනු ලැබුවා. එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි සියලු යෝජනා ඉවත් කර ගන්නා ලෙසයි. එසේම ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රටවල් වලින් ඉල්ලීමක් කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. 2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවිරු ආකාරයකින් අපේම රටට එරෙහිව ඉදිරිපත් වූ 30 ඇලිරක් එක යෝජනාවට සම අනුග්‍රහකින් වශයෙන් සම්බන්ධ වුණා. ඊට කල නොහැකි මෙන්ම ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවු බැඳීම් රාශියක් ඊට අන්තර්ගතයි. මේ ත්‍රස්තවාදී ක්‍රියා නැවත හිසේසවීමේ අවස්ථාවක් උදා කරමින් 2019 පාස්කු ඉරිදා සිය ගණනකට මරණය ගෙනෙමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමට තුඩු දුන්නා. ඉසදා පෙර නොවූ ආකාරයේ ලෝක ව්‍යාප්තිය වසංගතයක් හමුවේ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ කවුන්සලයේ තුලින් මතුවන දැඩි ද්වේෂයට හා ක්‍රෝධයට වඩා එකමුතුකම. ඉහත දක්වන ලද කරුණු සලකා බලමින් කවුන්සලයේ විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සමාප්තියට ගෙනා යුතුයයි අපි දැනුම් දී සිටිනවා. බුදුරජාන් වහන්සේ වදාළ දහමින් උපුටා දක්වමින් මාගේ ප්‍රකාශය අවසන් කිරීමට කැමැති. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May I conclude quoting the words of Lord Buddha. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා may all beings be safe may all beings be free from suffering may all beings be well and happy ආයුබෝවන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඒ වගේම 2015 2019 මේ ක්‍රියාත්මක වෙච්ච කාලේ මේ එල්ලවෙච්ච චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බනම් ඒ ආණ්ඩුවට කරන්න තිබ්බා. හැබැයි ඒ ආණ්ඩුව මොකද කරේ? ලංකා රජය විසින් ලංකාවට විරුද්ධවම චෝදනාවක් තිය ඇලිර එක
හැටියට අරගෙන ඇවිල්ලා ලංකාව බරපතල අපහසුතාවයකට ජාත්‍යන්තර ඉදිරියේ පත් කරන ලැජ්ජ වෙන්න ඕනේ. අද අපේම ආරක්ෂක අංශවල ආරක්ෂාව අරගෙන ඒ ආරක්ෂක අංශවලට විරුද්ධව පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක රජයට විරුද්ධව පෙනී සිටීමක් නෙවෙයි මේක රටට විරුද්ධව පෙනී සිටීමක් කියන එක අවබෝධ කරගන්න. පළවෙනි රට තමයි ලංකාව හිරගත කළා ඉන්න සිරකරුවන්ව විශේෂයෙන්ම කොරෝනා හැදිලා හිටපු හිරකරුවන්ව වෙඩි තියලා මරලා දැම්මේ. ඒවා යුද්ධයට අදාළ දේවල් නෙමෙයි. ඒ නිසා ආණ්ඩුව මෑත කාලයේ ගත්තොත් මේ ආණ්ඩුවත් මීට කලින් තිබිච්ච ආණ්ඩුවත් දෙකම යුද්ධෙන් පස්සේ කාලේදී අපේ රටේ විවිධ පොරවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරා. ඒ නිසා තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පාර කැපිලා තියෙන්නේ අපේ රට තවමත් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා යෝජනා ඉදිරිපත් කරන්න. ජිනීවා පරද්දන්න නම් ආණ්ඩුව කළ යුතු වෙන්නේ වහාම රට තුල මානව හිමිකම් ආරක්ෂා කරන එක. මෙලා තියෙන දේ තමයි අපි ඇත්තටම මිෂෙල් බැච්ලේගේ වාර්තාවට එරිය පිටු 30ක වාර්තාවක් ඇරිය. ඒ 30 වාර්තාවේ දින කරුණුත් පදනම් කරගෙන ඇත්තටම මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මූලික රටවල් ගේනේ යෝජනා විතා පැහැදිලි. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කිරීමක් පමණක් නෙමෙයි අපේ වැඩපිළිවෙල තියෙනවා නම් අපේ වැඩපිළිවෙල දැන් කරන්න පුළුවන් එකම දෙයයි. රටවල් 47ට ඉදිරියේ කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරන්න ඕනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පසුරුවේ රැස් වුණා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පසුරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙමින් පිටව ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඊට පිළිතුරු ලබා දෙන බව පවසමින් प्रकाश कर विशाल विधायक सभा विधायक सभा मे संबंध योजनावलिया क्रिया मार्ग පිලිබඳව කොමිෂන් සභාව පිලිබඳව ඒ සම්බන්ධව අද අපිට වචනයක් කියන්න බෑ මොකද මධ්‍යම කාරක සභාවේ ඒ සම්බන්ධව සාකච්ඡා කරලා අවසාන වාර්තාවක් ලෙස යම් අදහසක් ඉදිරිපත් කරන්න විධායක සභාවට එය ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුණා ඒ අනුව තමයි එය ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙට විධායක සභාව රැස් වෙනවා ඒ සම්බන්ධ ප්‍රශ්න ගන්නවක් අපි සාකච්ඡා කරා මම ඒකයි කිව්වේ හෙට විධායක සභාවෙත් තමයි අවසන් තීන්දුවක් අපි ඉදිරිපත් කරන්නේ දැන් මට මුකුත් ඒක සම්බන්ධව කියන්න බෑ මොකද හේතුව අදාසු දාස් ගන්නවක් ඉදිරිපත් වුණා ඒ සම්බන්ධ අවසන් තීන්දුව අපි පක්ෂීය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පාස් කොමිසමේ මේ වාර්තාව පිළිබඳව අපේ අදහස ඊළඟට හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මට කියන්න මේ හෙට වහයිද කියලා අහනවා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන ප්‍රශ්න කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවූ අතර ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද ප්‍රතිචාර දක්වනු ලැබුවා කරු කතානායකතුමනි දැන් මේ ගීසුමානෙ තිබුණෝ ඒ පාර්ලිමේන්තුවේත් මගේ ප්‍රශ්නයක් තිබලා ඒක අයින් කරා. ඒක මේ සුමානෙට දානවා කිව්වා දැම්මෙත් නෑ. දැන් අදත් ප්‍රශ්නයක් අහන්න තිබුණා අදත් ඒක අයින් කරලා තියෙනවා. ආයි කවදෙයිද දන්නේ නෑ. කතානායකතුමනි අද ප්‍රශ්න වලින් ප්‍රශ්න 6ක්ම විපක්ෂයේ ප්‍රශ්න.
ඔබතුමාගේ පෞද්ගලික කැපෙන්න පුළුවන් නමුත් ප්‍රශ්න 6ක්ම විපක්ෂයයිගේ අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාස 6යි අපි එකක්වත් අහලා නැහැ එකක්වත් අහලා නැහැ ඉතින් ඔක්කොම ආන්නේ චමින්ද විජේසිරි බුද්ධික පතිරණයි ඔක්කොම ආන්නේ චමින්ද විජේසිරි බුද්ධික පතිරණයි හේයිසයි පක්ෂ නායකත්වයේ තමුන්නාස සාකච්ඡා කරන ඔබතුමාලා නියෝජනය කරන්න තමයි පක්ෂ නායකයෝ ඉන්නේ නැතු හැම මන්ත්‍රීම ගිහලා ඇවිල්ලා කතා කරලා පක්ෂ නායක තීන්දුව ගන්න එක ඔබතුමාලා පක්ෂ නායකත්වයේ සාකච්ඡා කරගන්න ඔබතුමාලා ගෲප් එකට මේ මෙතන නිකන් වෙලා නැස්ති නොකර ප්‍රධාන සංවිධායකතුමා දැන් ඔය ප්‍රශ්න කරන්නේ තමුන්නාසලාගේ පන්ති प्रश्न දුන්නා කරු හදානගතුමනි ඔබතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දින්නෙනින් හින්දා තමයි 10ට පටන් අරන් 12 මාර්ගිකම් ප්‍රශ්නයන් හැබැයි කරු ජයසූරිය කතානායකරයා ඉද්දි හරියට පැයෙන් ප්‍රශ්න අහන එක නතර කරුවා එක ප්‍රශ්නයකදී ප්‍රශ්න 100ක් විතර අහනවා අහනවා මාධ්‍යට උදේ මේ නිකන් මේ මාධ්‍යට දාන සෙල්ලමක් මේක ෂෝ එක ඒක තමයි ඇත්ත කතන්දර ඔව් නෑ කියන විතරක් උත්තර දෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ ඇත්තටම මෙතන ගැටලුවක් තියෙනවා මොකද ප්‍රශ්න 15න් 5ක් අයින් කරාම ඒක ඊළඟ දවසට එන්නේ නැතුව දැන් ගිහින් තියෙන දවස්වත් දන්නේ නෑ මන්ත්‍රීතුමා අන්නේ මේ ප්‍රශ්න විසඳලා දෙන්න. ඒක ඇත්තටම වැරද්දක් වෙලා තියෙනවා. අපි මේ ප්‍රශ්න ලබා දුන්නේ මේ පාර්ලිමේන්තුව පටන් ගන්න පළවෙනි දිනේ. ප්‍රශ්න 400ක් ලබා දීලා තියෙනවා මමත් චමින්ද විජේසිරි මන්තුමත්. නෑ නෑ නෑ. එහෙම මෙහෙම මේ පාර්ලිමේන්තුව අපි නිහඬ කරන්න එපා. කරුකතා නෑ දුවනේ. මේ මේ මෙතුමා සභානායක කියලා මෙතුමාට ඕන විදිහට කතා කරන්න බෑ. අපි කියන්නේ මේ මේ ප්‍රශ්න අහන එක මන්ත්‍රීවරුන්ගේ අයිතියක්. පසුගිය පාර්ලිමේන්තුවේදී අපිට විපක්ෂයේ ඉන්නකොට අපිට කතා කරන්න දුන්නේ ප්‍රශ්න දෙක ඉතාමත් කෙටියෙන් අහලා අවසන් කරන්න ඕනේ. ඒක භාගයේ ආයේ ප්‍රශ්න ඇතුලේ තව ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ විශේෂයෙන්ම අමාත්‍යවරුන්ගෙනුත් කෙටියෙන් උත්තර දෙන්න කියලාත් ඒ වගේම විපක්ෂයේ එහෙම නැත්නම් අහන ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාටත් ඉතාලම කෙටිය ඔබතුමා අවසන් කරන්න කියලා වෙලෙ ඉල්ලීම් කරන්න මේක දිගට ඇදගෙන යනවා වැඩි ඒක නොකරන එකනේ ප්‍රශ්නේ ඔව් ඒක තමයි ඔය ලයිව් දෙනක නවත්තන්න එතකොට මේක ඉවරයි ඔය ලයිව් දෙනක නවත්තන්න සජීවී විකාශන නවත්තන්න උදේ වරුවයි එතකොට මේ වැඩේ ඉවරයි මේ බොරුව කරන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි ඒ මොළි ෂෝ එක මේ උදේට හරි හරි මම මඩකලපුවේ ඉඳන් කිලෝමීටර 422ක් එනවා පාර්ලිමේන්තුව ආය 420 उदेट मे शर्ट हेम अंदुम हेम अयन करे पार्लिमेंट वोट प्रश्न दुन्ने कथा नगत में सेप्टेंबर मसे सौख्यमात्यांसे सौख्यमति वर एक्कीनो बड़बाल सौख्यमति वर एक्कीनो नियोज्य सौ मंदक सुदर्शनी वनपुले मतनी कथा नगत में मेहम करे अपीट खाली मकियान मडकल किलोमीटर अटसी मट मे अंदुम हेम अयन कर उदे पार्लिमेंट मे नेता इन අපිට කලින් කිව්වා නම් අපි එන්නේ නැහැ මේ ඔක්කොමයි ස්ථිර කරගෙන තමයි එන්නේ ඇඳුම් හරි හුඟ සමහර වන්තිවරු එනවා කිලෝමීටර් 250 300 ඒක තමයි චන්දිල්ලලා එන්නේ දැන් එතුමා පෙන්වන්නේ එතුමා මේ කිලෝමීටර් 400 මයිල්ලා දිනන මේ ප්‍රශ්නේ අහන චන්දෙන් පත්ුනේ පාර්ලිමේන්තුවෙන් ඔබතුමත් ප්‍රශ්න අහන්නේ කතන්දරයක් වගේ අහන්නේ පිටු ගණන් කිලෝමීටර් 400 කිව්වේ ඇමතුමා අපේ දිගින් දිගටම අපේ වැදගත් ප්‍රශ්න ඇමතුමා කල්යනා මම අගමැතිතුමාගේ ප්‍රශ්න විතරයි වෙලා අරන් ඇහුවේ මොකද මේ අවස්ථාව ලැබෙන්නේ අවුරුද්දට සැරයක් මේ අහලා තියෙන මඩකලව දිස්ත්‍රික්කයේ පිටි ඇති ඩික්කොඩේ රෝහලේ ජනතා අවශ්‍ය සඳහා භාරදීනගේ මට්ටම පවතින බවත් ඉතින් මේ අපේ ආණ්ඩුව මේ ඇවිල්ලා දැන් මාස ගයිපයි මේ ගිය අවුරුදු පහයි ඔව් අවුරුද්දක් ඉතින් තමුන්නාස මොනවද කරේ අවුරුදු පහක් පොල් ගෑවද ආ හරි මඩකලපේ මිනිස්සු තමුන්නාස චන්නේ දුන්නේ තමුන්නාසට දුන්නේ හරි තමුන්නාස මොනවද කරුවේ මේ ගලන්ට විතර නෙමෙයි අයිතිය තියෙන්නේ අයිතිය අපිටත් තියෙනවා ඒ හිතන්න එපා මේ මේ ඒකාධිපතිත්වය ගේන්න හදන්න එපා ගිය අවුරුදු පහේ වගේ තමුන්නාසට මඩක තියාගන්න හැමදාම අපි දවස කර ඉන්නවා 12 මාර්ග ප්‍රශ්නවලට උත්තර දෙනවා මේ චන්නිකන් තියාගන්න තමුන්නාස ගෙදර තමුන්නාසගේ චන්නිකන් අපි විපක්ෂයේ ඉද්දී තමුන්නාස චන්නිකන් මෙතන වුණ දුන්නේ මඩක තියාගන්න මෙතන වුණ දුන්නේ මතකයිනේ මතකයිනේ මාර උත්තර දෙන්නේ මම උත්තර දෙන්නේ विदेश सेवा नियुक्ति कार्यांशे रुपियाल बिलियन दाहतरा रुपियाल मिलियन दाहतर दाहक उत्तर दिन
කොවිඩ් මර්ධන එල්ලතු මේ වන විට පුද්ගලයන් 366,000කට අධික පිරිසකට එන්නත් කර තිබෙනවා. මේ අතර නරහින් පිට කිරුළුපාර බටහිර බෙහෙත් ශාලා වේදිකා පිට එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස සහ සෞඛ්‍ය අංශ අතර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. इंदियानु प्रधान मिराटे लबनु ऑक्सफर्ड एस्ट्राजेनेका हेमत कोविशील्ड एन्नत पुत्कलीन तुन्लक्ष हेटाहाय दहस नवसी हाथ दिन कुट मेवन विट एन्नत करते बिनवा ये दिने पमनक मिराट तोल पुत्कलीन दोलोस दहस पांसे पनस पस दिन कुट एन्नत लबा दीम सिदु करेति बवाई वसंकत रोग विद्यायक के प्रकाश कले कैसे वेतात नारा हेन पीट किरुला पार बटहिर बेहत शालाव इदिर पीट एन्नत लबा गेनीमट रस्वो पिरिसक अतर अद पेरवरुए नोसंसुनकारी तत्व्या खाट गेरुना सिपुरा සිකුරාද ගහන්නේ හැටෙන් උඩ කට්ටිය විතරයි. හරි දැන් ගන්න පිළිවෙල කියන්නේ ඇතුළට මේ දැන් ගන්න පෙරේද රජසුන කට්ටිය විතරයි ගන්න ඇද. හරි ගන්න පිළිවෙල කියන්නේ. ඕපන් එකේ අංගේ පිනවට ගන්න. එන්නත් කරන කටයුතු සිදු කිරීම සඳහා නිසි සැලැස්මක් නොමැති බව එහි රැස්වී සිටි ජනතාව පැවසුවා. නෑනේ මේ අපි වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තමයි. උදෙන් දාවේ 6:45 ඉඳන් මෙහි. 6:45. මේක පැය දෙකම ආරක් ඉඳන් ඉතකෝ. මෙහි විතරයි මේ ඔක්කොම ප්‍රොබ්ලම්ස්. मैत्र श्रीलंका विद्युत विकास केंद्र संगम जनमत अमात्यांशेट लिपिया योमकिन प्रकाश कले जनता समक ऋजु संबंधता पवत्व जनमाध्यम सदहद कोविड मर्दन एन लबादीमट कटियत ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 402 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් සියලු දෙනම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 103ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතෙන් 248 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වුණා. මේ අතර පාරම්පරික දේශීය වෙදකම සුරකින්න තවත් දේශීය ඖෂධ වර්ග පහක් හඳුන්වා දීම අද දින දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට අද දවසේ මුල පිරුවා මේ අරගෙන ගිය පුස්කොළ පොත් සන්නස් පත්‍ර අපේ ඓතිහාසික ග්‍රන්ථ වෙද පොත් ටික මේ රටට ගෙන ඒ පිළිබඳ උත්සාහයක්. 2227ක් අපේ හෙළ වෙද ශාස්ත්‍ර ඇතුළත් පුස්කල පොත් එංගලන්තයේ කෞතුකාගාරවල තියෙනවා. ඒවා මේ රටට ගෙනීම සඳහා ඒකාබද්ධව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධිකරණ අමාත්‍යාංශයේ පුස්තකාල මණ්ඩලයේ ජාතික කෞතුකාගාරයේ මේ ආයතන. මේ සියලු ආයතනත් එක්ක ඒකාබද්ධ උත්සාහයක් අපි දරමින් ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්ති සමිති ව්‍යාපාරයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකළ සේවක පියස දෙමහල් ගොඩනැගිල්ලට මුල්කල් තැබීම අද සිදු වුණා. එය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අරමුණින් සේවක පියස නමින් සියලු පහසුකම් වලින් සහ සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද පෙරවරුවේ යෙදුණු සුබමූර්තීන් බතර මුල්ල ජයන්තිපුර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති අමතිවරුන්ගේ සහ සමාජිකීන්ගේ සහභාගීත්වයෙන් සිදු වුණා शुभ प्रार्थना करना रटे जनसावगे प्रश्न जनसावगे सितुं पतुं मनु अपने इदिरी काले तुल विशदागंत पुलवां शक्तिया बेवा गिला प्रार्थना करना एम पोतात समगीन प्रधान पोत विकाशे अवसान जलित होमेमु रात्रि 9:35 शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.